නමෝතස්ස භගවත අරහතෝ සම්මා සම්බුද්ධස් අතිගෞරණය මහා සගරත්නය නවසරයි සද්ධා බුද්ධි සම්පන්න පින්නතින පින්නතින පින් ලද්දර්දරියන. අද අප බලාපොරතු වන්නේ උතුම ආර්්‍යෂ්ඨායක මාර්ගයේ පිළිබඳව කරුණු වටහාගන්ට බව හොඳින් තේරුම් මරගන්ට ඕනේ ක මාර්ගයන ොෙ ර්ම දශ අත්‍රරවය කර තියෙනවා නමුත් අපි මේ ආකාරී මේ ධර්මය හොඳින් වටහා ගත්තාද කියන කාරණය පළමුෝ තේරුම් මර්ගන්තෝනි බුදුපාණන් වහන්සේ දේශනා කරනලද ඒ සූත්‍ර ධර්මවල මහා චත්තාරීසික සූත්‍රය සත මේ ආරය්ායගේ ආර්්‍යස්්ායික මාර්ගි ගැන මනා විග්‍රහයක් සිද්ධ කර තිබෙන. යාකාරව තේරුම්ගත්තනම් අපිට නිවන්දකින්ට මොකදද කරන්ටෝනි යායිතු මාර්ගය කුමදද කියලා මනාතියේ වටහාගෙන තවත් ආධාරයක් හොයන්න නැතුද මාර්ගය මොකක්ද කියලා හොයාන්ට තින සැක දුරු කරලා ඒ උතු මාර්ගය පूර්ණය කරලා නිවන් සාහක් සාත් කර ගැනීම හැකියාව ලැබෙනවා අපි දකිනවා මද කතංච භික්වේ ඉදංකෝ පන භික්කවේ දුක්ක නිරෝජගාමිණී පටිපදා හරිය සචච. සම්මාධිත්්තිි සම්මා සංකප්පෝ, සම්මාවාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මාවායාමෝ සම්මා සති, සම්මා සමාදී. මේ ආකාරෙන් බුදුපාණන් වහන්සේ දේශනා කරනවා. සම්මාධිත්තිය සම්මා සංකප්පය සම්මාවාචා සම්මාකම්මාන්ත සම්මාආජීව සම්මාවායාම සම්මා සති, සම්මා සමාදී කිය. මෙ මේකයි ආරය අත්්ටායක මාර්ගයේ කියන්න කියලා කෙටියෙන් විග්‍රහකර තිබෙනවා. දැම් මේ විග්‍රහය ඉතාම හොඳින් විග්‍රහකරපු සූත්‍ර ධර්මයයක් තමයි මහා චත්තාරීෂක සූත්‍රය කියන්න. ඒහම් මේ සූත්‍රයෙන් මේ ධර්මය තෝරගන්නවනම් අපිට කිසිීම සැකයක් නැතුූ සැක කුකුස් නැතුූ හරියටම තෝරගණ්ඩ පුළුවන් නිවන් මග කුමක්ද අපි කොහොමදේ නිවන් මගේ යන්නේ කිය කාරණය තෝරගන්ට පුළුවන් ැ සම්මාධිට්ටි කියන වචනය අපිට මේ කාලේ වෙනවිට තෝරලතියන්න කොහොමද යහපත් දැකීම හරි දැකීම නිවැරදි දැකීම මේ කියන වචන තුනකින්ම සම්මාධිට්ටි කියන එක තෝරනවා කෙටම් දැන් අපිට තේරුණාද යහපත් දැකීම කියනකොට නිවැරදි දැකීම කියනකොට හරි දැකීම කියනකොට සම්මාධිට්ටි කියන වචන ලෝකෝත්‍ර අර්ථය වැටහුුණ අද නිවන් දකින්ට හේතුවයෙන අර්ථය වැටහුුණද බුදුපාණන් වහන්සේ දේශනා කරනවා නිවන් දැකීමට හේතු කාරකවන මේ ආරය අත්්ටහංගික මාර්ගී එක හංගයක් වත් අගනමය වට කියන හංග සම්මා ධිට්ටි කියන හංගයක් සම්මා සකපක කියන හංගයක්ම මේක විග්‍රහ කල ේරුම් කරටරවනේ අංග කියලාම වටද භවිතා කරන්න අංගටක් කියන මේට කියන හංග අටක් ආරි අටට හංගික මාර්ගය හංග කියන කාර්තයක් අංග කියන තවාර්ථය මෙ අපි තෝරගන් ටෝනමයින් එතකොට සම්මාධදිිට්ටි කියන මාර්ගහන්ගේ විග්‍රහරනකොට කොහොම තෝරගන්නේ යහපත් දැකීම හරි දැකීම නිවැරදි දැකීම කිවට අපි ටෝක තේරුුණේ නෑ එන කොහමදපිියෝක තෝරගන්න සම්මාධීත්ති. දුකේ ඥානන් දුක සමුදේ ඥානන් දුක නිරෝධී ඥානන් දුක නිරෝධගමිනී පටිපා ඥානන් අය ුච්චති බික්වේ සම්මාධීට්ටි කියරත් කිය. දුක පිබඳ ාන්නේයේ දුකට හේතුව පිබඳ ාන්නේයේ දුක නිරෝධ කිරීම පිළිබඳ ාන දුක නිරෝධ කරන වාර්ගයේ පිළිඳ ානයේ සමාධට්්‍යිය කියලා කිීව්වා නමුත් අපිට තේරුණාද හිතර බලන්ටෝන හරියාකාරෝ අපි තේරුුණාද වි දියට වික්ලා කකිරවට අපි තේරුම් ගන්නා මෙන්න මෙහෙමටික පදවල සබද්ද නිරෘක්ති අත්තියෙනවා මේක අද පොත්තුොල නෑ මේ ඥාන ගෝචන නිරෘක්ති ක්‍රමයා මේ පවෙනකොට මේ පින්න තුළ තේරු ගඩ පුළුවවෙයි මේ අර්ථයේ ධර්මාණුකූල කියලා වැටහෙනකොට මේටි තවර ගඩ පුලුවන් මේ සංකයන වචනයෙන් පෙන්ඩන්නෙම කත්ද යම් යම් තැනක එකතුව හටගන්නවන මෙන්න මේ හටගන්න එකතුවන්ට කියනවා සංවෙනවා කියලා. සංකයන්න එකතුවා මොනව ඇතුවෙලාද මේ ලෝක හැදිලතියන්නේ. ආපෝධාතුව තේජෝධාතුව වායෝධාතුව පටවිධාතු තවිදිහ කියන පස් ජල ගිනි සුලං මෙන්න මෙවාගේ ධාතු හතරක එකතු වෙලා ඒකතු නොයෙක් සත්ව පුද්ගල හැදිල තින. ද්‍රගය වස්තුූ හැදිලතිීවා. මෙන්න මේ විදියට සංකයන එකතුවෙන් තමයි මේ හැදිච්චා අපිට පේන්නේ. ඇ හැදි තිනව විදිහයටට කන හැදිල තියනවා නසේ හැදිලාතියනවා දිව හැදිල තියෙනවා කය හැදිලතිීනවා මන හැදිලතියන්නේ වේදනා සංඥා සංකාරය විං්ඥානකන චිත්ත චෛතසික ධර්මයන් එකතුවෙලා හැදන්න හෙමයි. එම් මෙතනත් සංවිවෙලාමයි හැදි. අපි දැනගටෝන මොකක්ද. යම් තැනක දුක හටගත්තාද කුමත් තියන තෙන දුක හටගන්නවාද. ඇ තියන තන කන යන තන නාසේ තියන තින දිව තියන තන කය තියන තිෙන මන තියන තියෙන සකස්වන තියෙන සකස්වෙන්නේ දුක මේක විග්‍රහ කර හාමයි තයෙන්නේ දුකා අරි සත්‍යය විග්‍රහ කරන විලාවටයි මේටික හොඳ තේරු ගට හැකියාව ලබින්. එ කොහොමදවා දුකයි කියය අපි ඉසලා ජැනගටෝන මේ සං කියන සම්මාධ්‍යය තෝර ගන්නකොට, අපි න් දැලගම්ම. මේ සංකයන එකතුව දුකනා එකතුව නිසානන් දුක ගොඩනැගන්න මා කියන වතනෙන් පෙන්නන්නකු මත්ද මිදෙනවා මා හෝතු ජාති ජාතිනම් මාම බාල සමාගම බාල සමාගමයන් නොවේවා මට ජාති ජාතිත් නොවේවා මේ මිදේවා නොවේවා කියන්න වර්තය තමයි මා කියන අදහතින් මේ පාලි සබ්දයෙන් පෙන්නන්නේ සංකයන එකතුේ මිදීමට යමත් දැකිය යුතුද ඒ සම්මාධිත්‍යයකකිවොත් දැන්න්න පිට ප්‍රශ්න අම්මතිතු වෙනවා කොහොමද සංකීයන එකතුවෙන් විඳන්නේ. අන්නේකට විදන ක්‍රමේ ජනකත් තන අන්නේ ජකීම ඇතිකෙනාට සම්මාධී්‍යය පිහිටනවා හැවයි මේක මේ බුද්ධ සාසිය නිල්ලබෙනවා මිසක් මේ සංකියන එකතුවෙන් විඳීමට කිසිීම සස්තෘුවරය ක්‍රමයක් පෙන්දරනෑ යැන් නිවන් දකින ක්‍රමයක් පෙන්ර නෑ දිවන් කියලා පැවැත්මක් පෙන්නර තියන්නේ. ඇතකන දිවනාසය ශරීරය මනක මේ හායි යම්මක් යම්තැක තියන තැනක් සැසුමකිලක් පෙන්න්නවා මික් මේ හයිම යම්තැනක නැද්ද. දදුකනෑ කලා පෙන්න්නව එකම සාතරෝන් වහන්ේ ුදුපාන් වහන්සේ. අන්නේ බුදුපාණන් වහන්සේ පෙන්ලා දුන්නන්නේ ඒටක කරගද සං කියන එකතුවෙන් මිදෙන්න්ට. මොකද දකින් දෝනි. අන්නඒ දැකපුදාට සම්මාධිත්්‍යය ලැබෙනවා. දැන අපි හොයාගෙන අන්ටෝන ඔන්නඔඒ සං කියියන එකතුවෙන් මිදීීමට දැකයතු කොහොදම ලබාගන්න. මෙන්න මේ සම්මාධීත්්‍යය සෝරගන්නකොට අපි දකින් ටෝනෑ මෙන්න මේටික. ඇයි අපි මිදෙන්නේ හොමතකට විදෙන්ට අවස්්‍ය වෙන්නේ කුමද දැනගත යිත්ති. මේ ලෝකයේ යම් කිසි දෙයක් විද්‍යාමාන වෙනවන හූපයක් සබ්දයක් ගන්ධයක් රසයයක් පුොට්ටබ්‍යයක් ධර්මයක් කිය ලෝකයෙන් අරමුණ වෙන දෙයක් හෝ ඒවා ගෝචටකරගන්න මම කියන තිෙන තියෙන ඇස කණ නාසේ දිව කය මන කියන මේවා හෝ යමක් හටගත්තනා විද්‍යාමාන වෙනවන කුමන හේතුවක් නිසාද එබන්ධයක් විද්‍යාමානය වෙලා තියන්නේ එක ධර්මතාවය කුමදද. යම්කිසි ස්වභාවයකින් හටගන්නවා ඒ හටකත්ත ස්භාවයේ මොහොතක් මොහොතක් නෑර ඒ ස්වභාාවී වෙනස් ස්වභාවයට පරිවර්තන වෙනවා එක කාර පවතින දෙයක් නෑ ඒක පෞතිනවාගේ පෙනුනට මොහතක් මොහොතක් ගානී සිද්ධවෙන්න කුමක්ද එඒහි ස්වභාවයේ බිරිිබිඳී වෙනස් වෙනස් ආකාරයට පරිවර්තනය වෙනවා බෙබඳ වෙනස් වෙනස් පරිවර්තන ක්‍රියාවලයක් ලෝකෙ නැත්නම් කිසිම දෙයක් මේ පැවැත්වේ දකින් හම්බවෙන්න මොකක් නිසාද ඒක පැත්මයක් අනුව කින්ට හැබෙන සියලු දේක ස්භාවයක් තියෙනවා. ම මොහොතක් පාසා පරිනාමයට පත්වීම. තිබූ තත්වේ විෙනස් සාකාරයට පත්වීම. එබන්ඳු ධර්මත් ස්භාවයක් නැතිතෙනක පැවැත්මක් හටගඩ ක්‍රමයක් නෑ මනස්සිීහිුවනින් හිතල බන්නකොට මෙහි ඇත්ත පේනවා. මෙන්න මේටයේ දැනගන්නට අපි දකිනවා එක දෙයක්. ඒම් අපි බ ධර්මතාව මොකද හටගත්ත දේවලොට හිමි ධර්මතාව හටගත්ත යමක් ඇත්නම්. හො ොත රිනාාමේ පත් වෙලා වෙනස් වෙලා යන ධමතාවින් යුත්තන. ඒ හේතුම් වන ඒ හටගත්ත දවල් විද්‍යාමාන වෙන්නේ. ඉස්තරෝ තිබරනන් එහමිකක් වන්න බැරිවාවට තේරෙනවා. එනම් මේයාගේ නිත්‍ය ආකාරයකින් නැති. මහොතක් ගානය වෙනස් වෙන. මේ ධර්මතාවේින් හටගත්ත දේවල්න්නන් තියෙන්නේ. ඒබන්දු දෙඇත්තුලින් අපි පියේස්භාවයක් මදුරුස්භාවයක් වටිනාස්භාවයක් මෙසේ පවතීවා කියලා බලාපොරොත්තුවක් කුණනාාන අප බලා පපොරොතු හිස්පල පොරත්තුවක් ෙනවාමසක්. පත්තන් ැ ලාපොත්වක්වෙන්න කුමක් නිසාද. ඒ අපි පියස්භාව මදුරු සභාවේ යමකින් බලාපොරත්නානං ඒ පැවැත්නේ බලාපොත්තුව යමයි කිව් යමක්කිව් යමක් ඇදද. අන්නේේදේ මොහොතත් පාසා විපරිනාමයට පත්වෙන දෙයක්මයි. විපරිනාමෙන් වැනසි යන දෙයකින් සැසුමක් බලාපොරොත්වෙලා මේ මෙසේ පවතිවා මෙසේ වේවා කියලා කිව්වට ඒක වෙන්නේ නැත්නාම්. ඒ නොවෙන බව නොදන්න අපි මොකද කරන්නේ ඇත්ත පේ නැති අවිද්‍යාවන් එහෙම බෑඒ එසේම වේවාමාකමසේ පවතිවා දෘට්ටියයට වැෙන. මේ ෘටියයට වැටනට මොද වෙන්නේ කවදාවත්යක ඉෂට වෙන එකක් නෙමයි විපරිනාමික ධර්මතාවෙන් යුත් හැමයක්ම විපරනාමයට පත්වයෙන කොට ඒවට ආසා පොදදිබදඳගට බපපුෘත්වයෙන් ඒව පත්තන්න බලාපොරත්වයෙන් හිටියනන්. ඒ මානසිකත්තියෙන්ඒ ඇසරු කරපු ඔහුටමකද වෙන්නේ අනේ කැඩීබදී විනාසවේගයා කඩාවිිද විනාසර දැමවා ම බලාපොරොත්තුවාන කාරෙන් වෙනස් වෙලාාගියා කියන්නාව සංවේගයට පත්තෙන්ට වෙනවාමයි. එනම් මේක ජාති බේදයක් ුළමල බේදයක් කාගම් ේදයක් නෑ හැම කෙනෙකුට මේ ධර්මතාව මෙෙමයි. අපි දනගට ඕනේ බුදු දහම කියන්නේ විද්‍යාවකි වේකයි මේ වෙන හදාගත වෙන පිරිසරදින ආගමයි කියර වංකරපු හඟඩුවක් නෙවේ. හොඳින් තේරුම් රගන්ට ඕනේ මෙන්න මේ ආකාරින් සත්‍යය විද්‍යාව පෙන්ලදන බුදුපාන් වහන්සේ පෙන්න්නාදුන්නේ අහවල් ජාතයට හවල් කුලේට හවලාගමට වංකරල නෙමේ ඥානවන්තයෝ තේරම් ගන්ට පඥඥවන්තසායන් දම්මෝ නායන්දම්මෝ දුප පඥත්වය කියර පෙන්වා මේ ධර්මේ ප්‍රඥාවන්ත්‍යයාටයි විද්‍යානක ලෝ හිතන් පුළුවන්ගේෙනනාටයි. එනම් ිතෙදදි තේරුම් රගන්ට ඕන මෙන්න මේ ආකාරෙන් හටකත්තයාමක් විපරනාාමයට පත්තලා වෙනසෙනවා විපටනාමේට පත්වීමම ස්භාවය කරගෙන හේතුවෙන්මයි හටගැනීමක් විද්‍යාමානය වෙන්න මෙන්න මේ ධර්මය මේ මෙසේ නද කියලා සිහිුවනි හොල බැලුවගත් මේ ධර්මයටට අංකු නොවෙනදයක් ලෝක අන්තනක තින පුළුවන්ද කියලා හිතල බැලුවෝත් එහම දෙයක් අපිට දකිට නෑකිරිට වැටහිට පටන්ගන්නවා ඒ නම් හද වෙන්නන්නේ ඒබඳු ධර්ම ස්භාවය තියෙෙන දෙයක් මට කැමිේ පවත්තන්න හිතුවට. හිතිවල පොඩ්ඩක්ත්ේ අවනතනෑ ඒ ධර්ම සභාවය මොහතක්වත් වෙනස්ෙර ඉවතරයන්නේනෑ ඒ ධර්මසාවිත් අනකෝලෝ ගංගා ප්‍රවාහයක් ගලාා යනවාගේ ඒ වෙනස්වීමේ ස්භාවෙන්වැනසීම කරා යනවා හටගත්ත විද්‍යානෙලා පිරිච්චදී වනසීම ලවරනකං ඔයි ක්‍රමේතියවා. එන්න බඳදු දෙයක්ත්තුල මන් ිස පවතිවා මේ මේසේ වෙනස් නොවේවා කියලා හිතුවනම් ඒක සිද්ධවෙන්නේ නහැ සිද්ධ නොවෙන දෙයක් සිද්ධ වෙන හැටියට තවත් උත්සාහ කරනවනං අවිද්‍යාවහර වෙන කුමත්දකන කාණයක්යි ඒක පිළිතුර. ද්‍ය ොත් දල ද ගමයකට ැහකත්න න්න ෙ කර කියනවා ඇත්ත තේරු ගන්ඩ බැරි අවිද්‍යාව. මෙන්න මේ ඇත්ත තරුගන්ඩ බැරින්සා ැහ තීරනීමමක්ද ඒ තමන්ටවන හැටියට පවත් ගන්ට ඕන මක ම සේ පවත් ගටඕන ෘට්ිය. ඉන ඒ ෘට්ිය දවෙන්නේ මෙන්න ේශ ිත්‍යයා ෘ්ියයක් ක නවා ෘ්ටියේ ඒ ෘට්ටියයෙන් ඉන්නතා කල් පුද්ගලට සත්්‍යය පයෙන් නැතුයනවා. මේ ඇසු කරන්ට ගිල්ල ලබින්නමකක්ද සැසුම හොයාගෙන දුක පස්සයන ල දුක විදිනවා. නම හමවෙ ඇල ොහ මතු න න දුක ක් ැනුමට පත් න දවක් නය කියලා ම් දවසක තේරුම්ගත්තන අන්‍ය දර දුක ඥානම් පහල වවා ්‍රිය මන පායකර පසප පත් න හර නැ ද අත්තුල නේද හරයක් නති පසේ ගහින් න මේ දුකර පත්යෙන කියර මන්න මේ තත්වේ දනත්දට මද න්නේ දුක්කේ ඥානං දුක කියන්න මෙන්න මේකයි දුක හැදින හරි දනගන්න දුක සමදේ ඥානන් මේ ආසා පසුප හබ ම තමක හේතුව කියර දකිනවා දුක්ක සමදේකයි කියලා. ඒ හමම යම් දවසක නතර වුණාද. ක්ක නිරෝධී ඥානං අන්‍ය ධර්ත සහමී දුක ැතිවෙන මාර්ගගේ ආසායෙන් පසුපතහවායම තර කරපු හම ඒක වින්නික දැනත්තාහම දුක්ක නිරෝධීඥානම් පලවන. එන අන්න අවස්්‍යෙන දුක්ක නිරෝධගාමිණ පටිපදාඥානං ඔන්න එකටික දැනකත්තා කෙනට ඕනැව වෙනවා අන්නේ ප්‍රතිපදාව තේරුම් රගෙන ඒතුළින් නිවන්නාව බෝද කරගන්න. ය දුක දැක්ක කෙනට, දුකට හේතුව දැක්කෙනට ඒ දුකට හේතුවන තෘෂ්ණාව දුකිරීමෙන් දුක නිරෝධවිෙනවායිකයා දැක්ක කෙනට ඒවාගේම ඉති දැනගෙන. දුක නිරදකිරීමට අත ෝධිය ූර්ණයකරින් පඥාාවන් ධර්මාෝධී ලබාගත ඉතුයි කියලා. අන් ඉතේට ප හිතත් තිබූ ෙනට සමයි නිවන් දකිින්ට වාර්ගයක් ඕනෑ වෙන්නේ. සංකයන එකතුවේ මිදීමට ඔන්නොයිටික දකිින් ඕනෑ. එන දැකේතතු කොමද පෙන්න්නන්නේ. අන්න බුදුපාණන් වහන්සේ දේශනා කරනවා මේ සම්මාධිත්්‍යය දකිනකොට දැකියයුතු ආකාරයේ. සම්මාධිත්්‍යය සම්මාධිත්‍යය සී දැන ගනි. ිත්‍යාධදිි්‍යය මති්‍යාධිත්‍යයේ ස දැ ගනින සම්මාධි්ිය දෙයාාකාරයි කියා දැනගනී එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සසර ගමනට හේතුවයෙනවා අනික ලෝකෝතරයි නිවනට හේතුවෙනවා. මෙන්න මේකන කාරණාටික හරියාආකාර දැනගන්නට ඕන සම්මාධිත්්‍යය තෝරගන්නකොට. මිච්ා දිට්තිිය මච්චා දිට්ටියය සහි දනගන්නේී. කුමදද මේ පෙන්නන්නේ දස වස්තුක මි්‍යා දෘ්ටියයගෙන වතනකින් අපිට පෙන්ලතිෙනවා නත්ති දානං, නත්තිඉත්්ටං නත්ති හතං, නත්ති සුකර දුක්කටානං කම්මානානම් පළං විපාකං. ත්ති අයංලෝකෝ නත්ති පරෝලෝක ආදි වසින් දහයක් පෙන්දරති නවා. දානය හි විපාකනෑ පූජාව හි විපාකනෑ හෝමවොලු විපාකනෑහැ ඒවාගේ ඒවාගේම පිම් පවලු විපාකනෑ මලවා කිය රහිතන් දෙයක් පරුවේ ඒමක් මලෝස්භාාවයක් සබන්ධයක් නෑ මරුවෙන් පරලොවටකිම සම්බන්ධයක් නෑ ඒවාගේම මවට සැකවා කියර පියාර සැලකවා කිය විසිේසයක් නෑ ඒව විපාකයක් නෑ. මේ අදති වශී ගැන මසදිටු දහ ගැන අපේ ධර්ම විග්‍රහවිෙන අමය සුලබ නිසා එකක් නෑරි වි්‍රහ කරට වස්සනෑ ඒ තේරුම් ගන්ට වන මෙන්න මේ දසවස්තුක මිත්‍යාදුෘට්ටියයි යමක් ඇද. මෙන්න ිච්චාදිිත්්‍යයේ මිචාදිත්්‍යියය සහි දැන ගනි මෙන සම්මාධිත්‍යය පිළිබඳ ආරයන් දකින සම්මාධිත්‍යය දැනගන්නකොට දනගතයතු කරුණු.මිච්චාධිත්්තිියයේ මච්චාදිිත්්‍යය සහි දැනගනිී මෙන්න මේක වෙන්ගුණනං සම්මාධිත්‍යය සම්මාධිත්‍යය සහි දැනගන්නේ මත්‍යාදෘට්ති දහයින්. සාකුසල වින්න දසවස්තුක මිතියාදුෘ්ටයෙන් වෙන් ලා මනවාද ධානයහි විපාග තියෙනවා පූජාවලු විපාග තියනවා හෝම පූජාවල විපාග තියනවා ඒවාගේම මෙලෝවලෝ හරලෝ අදයක් හේතු බලවසි වන ක්‍රියාවලියයක් තියෙනවා මෞට සැලකීම මේ පිනක් යහපත තියෙනවා පියට හැලකීම යපක් පිනත් තියෙනවා. ඒවාගේ මයාදී වසිෙන්. අපිේ දසවස්තුක පිත්‍ය අදුරටයෙන් වෙන්ගුුණ විශවාසක කන පැත් තියෙනවා ඒවා හරි නමක නෑකිනවටතින ෙේ තියන්නේ ඒ සස්වවාාව හෙමයි ඒසා ඒ යහපදේවල් මෙසේ තියනවා පින් පවතින හොදරක නවා කමි තේරුම් ගත එකට කියනවා සම්මාධිත්්‍යය සම්මාධිත්්‍යයට පත් වනාා. දැම්මි සම්මාධිත්‍යය දෙ ආකාරයි දැන ගන්නේ. එක ලෞකිකයි කෙලෙක් සහිතයි සසර ගමනට හේතු වෙනවා.මොකදද මේ ලෞකිකව් කෙලෙත් සහිතවූ සසර ගමට හේතුව සුගතියට හේතුනාකිවේ මෙන්න මේ හොඳනරක තේරම් අරගෙන. යතුවා අයිතුකම් තේරුම් අරගෙන දන්දේම් ආදියෙන් පින්නත් තියෙනවා යහපත් තිනක තේරුම්මරගෙන ඒ හොඳ වැඩවල එදනා යහපදේවල්වොලු කටයතුට දු නම් මෙන්න මේ හේතුව තුලින් ඔහොට මොද වෙන්නේ ලැබෙනවා සුගතියට අට හේතුකාරවන පින. මෙන්න මේක තමයි ලෞකික සම්මාධිත්තිය. ලෝකෝත්‍ර සම්මාධිේ දයාකාරය කිය ැනගන්නේ. එන එකක් ලාෞකියි අනික ලෝකෝතරයි ය ලෝත්‍ර සම්මාධිත්්‍යයමකද. මෙන්න මෙතන්දදි දැනගන්නවා අප අර ල්ලද පෙන්නුවාකාරින්. මේ පැවැත් මේ ප්‍රියයි නනාපයි හපතයි කියලා කොතනක හෝ කෙබඳු ආකාරයකින් හෝ වේවා සියුම් හෝ ගනහෝ කියීනවූ ප්‍රනීත වූ දුරවූ ළඟවූ ඇසැ යමක් කියම් තැන කඇත්නම් එහි ප්‍රියයි මනනාපයි යහපතයි හොඳයි කියන දුෘට්ටිය කඇැද කනයි දිවයි නාසියයි ක අයයි මනායි යන යමක් කඇත්නම්. මෙ හොඳයි කියෙන දුෘ්ටියා කයම් කරවුට තියෙනවා මෙන්න මේ තියන දුෘට්ටියෙන් අල්ලගත්තෙ කොහෙද කොත හරි පැවැත්මක්. ිය කෙලා හරි බේ කවෙලාහරි මනුසේ කවෙලාහරි කොතනොහර කවරුවෙලාහරි. ැත්ම බලාපොරත්තුනා න ය ඉන්ද්‍ර හයත්හම එකතුවෙලා ඉදීම බලාපොරොත්තුවනානං මෙන්න මේ ලාපොරත්තුවක හරයක් නෑක කිය ජැනගන්න ධර්මයක් තියෙනවා මොකක් නිසාද. විපරිනාමයට පත්වී වැනසින දෙයක් තුලේ ම බලාපොරත්තුන යවක් කැත්නම් ඒගේ පවතින්ට පුළුවන්. ම බලාපොරොත්තුව නාකාරගේ පිහිටා හිටීද. එඒතිේ නොවන දෙයක් එහේ වේවායි බලාපොරොත්තුවක් ැත්නම්. අරුත්සුන් බලාපොරොත්තුවක් මිස. ත් බලාපොරත්තුුවක් වෙන්නේනෑ සැනුම හිතුව න්නේ සැනසු බලාගෙන දුක් වි නිරිික්වෙනවා කිය ධර්මානකුුව ේරු ගත්තනම් අසාරයි අසාරයි කිය දකිනවා. මොනුවද අසාර වෙන්නේ. ඇස අසාරයි සූපේ අසාරයි කන අසාරයි සබ්දය අසාරයි, නාසය අසාරයි, ගන්ධය අසාරයි, දිවා අසාරයි, ශසය අසාරයි, කයසාරයි, පොට්ටබ් අසාරයි, මන අසාරයි, දම්ම අසාරයි අසාරත් ේන නත්තා අන්න අනත්ත දකිනවා. මෙන්න මේ අනර්ථ සාකත්ත අසාර දේවල් මේවාකයා ජැකර පස්ති. කොහේ හිත බැඳග්ඩද. කවුරු වඩද. කෙබඳදු සුභාවිට පත් වෙලා ඉන්ඩද. එහෙම අල්ලන්ටමට එකම දෙයක්කත් මේ පැවැත්න තුළ නෑක ජනකත්තහාවම. ලෝකෙහි අසාරත්වේ ජැක්ක කෙනා අසාරවන්න ලකමන් ගුණනුව ලින්ද මුණ හොදයි කියල ගන්ඩක මෙන්න මේ නිගමනිට පිහිනමේ ප්‍රචඥ නිගමනද. මෙන්න මේ නිගමන්ත්‍ර බැහපකිෙනාට මොකද වෙන්නේ ලෝකෝතරවන්න සම්මාධිත්්‍යිය පහලවුණා ඇත්ත ඇතියාආකාරෙන් දැක්ක නිවන් දකින සම්මාධිට්‍යියය පහලුන ෙති ො අත්හම පිදන් සමාධිත්‍යයේ දය කාර දන කත් ෞකි ව ෙ හිත සරකමට හිතුන සමමාධීතතිය බුද්දෝත් පාදකාලී තිබුණ බද්දෝොත් පාදකාල ලෝක විද්‍යාමන වන නමුත්මේ නිවන්දකන සම්මාධීය හවදාවත් ෝත්‍ර බදුරන් වහන්සේ දේසන ර දර්මය තුරින් තේරු මග බද නවා නිව දකන සම්මාධීය බදෝොත් පාද ල තුව බුදුපියන් වහන්සේගේ ධර්මතු ලබවා ම ක් ප දපි දකි ටඕන. මාධිති්‍යියය ස්භාවී ඔයා කාරයි. එන මේ විදිියර දකිනවුට මොකද වෙන්නේ. දැන් අපි දැනකත්තා සම්මාධිට්්‍යියය පිළිබඳව සම්මාධීත්‍යයක පිට පලවුණා. මෙන්න සම්මාධිට්්‍යියයේ තව විශේෂයක්. දුටු සම්මාධිත්‍යය පිබඳ සම්මාධිත්‍යියය මොකද මිත්‍ය දුෘ්ටිය මත්‍ය දුෘ්්‍යය වසි දරගතව සම්මාධි්‍යය සම්මාධි්‍යය සම්මාධිත්‍යය වශයෙන් කරගත්ව සම්මාධිත්‍යය ඒවාගේ සම්මාධිත්‍යය එකක් ලෞකිකයි එකක් ලෝකෝතරකය දැනගත්ව සම්මාධිතතිය. මෙන්න මේ කාරෙන් සමාධීත්්‍යයාකාරය දැනකත්වන මේක දන සම්මාධිත්්‍යය පිළිබඳ සම්මාධී්‍යය පහලවනා ඊට වස මොකදවෙන්නන්නේ දැන් හිත ඔට නිකන් බැයි හතබෝද කලවරයි සත්ත්‍ය යකලයි වෙරයි එන ඔහු හමලේ මොකද කරන්න ටෝන. එබඳ වන්න වූ අසාර ලෝක ිදෙන් ඕෝන අත්තරී නොලියන් ටෝන එතනින් බදුන්න යම් නිවන කැද්දේ ඒම සහන්තයි ඒම ප්‍රනීතායන හිත සබාගෙන නිවනර හිත හිටෝන අතනීම හිත පිහිටවාග ොහ මොකද කරන්නේ. නිවනකාා පිහිියාව සතිය යුත්තුව ෝක ලිමත්තරමින් මිත්‍යයා දුෘ්ටිය මිදමින් ආරය සම්මාධීත්‍යතිය පහිටමින් ටයතු කරන්න මන සකස් කරන්න පටන්ගන්නවා. මෙන්න මේේනිසා හටගන්නවා ඒ සම්මාධීතය වට පහිටපු සම්මා වායාමියකන පරිවාර මාර්ගන්ගේ. එන එතර මොකද වෙන්නේ. මනා සතියෙන් යුත්තව තමාගේ හිටවිලි ක්‍රියාවදන් පසු පස. නැනම් තමන්ගේ ක්‍රියා කලාපවි විදිින්නාව වේදනා සිතිිවිලියෝ ස්භාාවේ ද ලෝක ධර්මාත්ස්භාවේ. ල සතිපට්ටාන වටහ ගනිමින් සම්මා සතතිීෙන් යුත්තයනකොට මෙමන්න මෙයාකාරීෙන් සකත්වෙලා හිතාං පරිවාර ධර්ම තුනකින් වටකරනවා ආය සම්මාධිට්ටිය සම්මා සතිය සම්මාවායම ස සම්මාධිට්ටිකෙන තුනි. මෙන්න මෙයාකාරයෙන් පරිවාර කරගත්ත සම්මාධිට්‍යයක් ඇද නිවන් දකින්ට අව්‍යයන ආරයෝ දකතයතු සම්මාධිත්්‍යය මේකයි, මෙසේ මේ සම්මාධත්‍යය තරුමරගෙන තු නිවාන් වාගේ පූර්ණය කරගන් ධදිෂ්ාන කරගන්ට සෑ සිල් පතක් වේ. Itta watta camhehi sammbe tammpunya sadadan sabi diwa mudantu sab buthutaahan mudantu sab satatta mudantu sabbesfa sidhiya.